now live at 10. ආයුබෝවන් වෙහෙසකර දවසක අවසානයේදී අද දවසේ වාර්තාවුණු වැදගත් සිදුවීම් පිළිබඳව කෙටියෙන් විමසා බලන්නටයි මේ සූදානම. මේ දවසේ ප්‍රවෘත්ති සාරාංශය live at 10. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය යටතේ පරිපාලනය පවත්වාගෙන යාමේ යෝජනාවට අද පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අනුමැතිය පළ වුණා. අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ කොළඹ වරායේ බටහිර ජැටිය සඳහා ආයෝජනය කිරීමට කිසිවෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා වරාය අධිකාරියට කොටස් වැඩි ප්‍රමාණයක් තබාගෙන ඔවුන්ට අවසරය ලබා දීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. මේ අතර කොළඹ වරායේ නැගිනිහිර පාරන්තේ පාලනය කිසිම ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ වෘත්තීය සමිති නියෝජිතින් හමුවේද අවධාරණය කළා. කොළඹ වරායේ නැගිනිහිර පාරයන්තේ ඉන්දියාවට නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය පූර්ණ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ලැබුණේ පසුගිය 29 වනදායි. ඊට තවත් සංවිධාන රැසක සහය හිමි වුණා. මේ පසුබිම යටතේ වෘත්තීය සමිති සමාජිකින් අද අග්‍රාමාත්‍යවරයා සමග හමුවකට කැඳවා තිබුණා. සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී කොළඹ වරායේ නැගිනිහිර පරයන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට බාර නොදෙන බවයි. එය 100%ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතින් හමුවේ පැවසූ බව එහි සඳහන්. राज्य व्यवसाय මෙම තීරණවලට නැගිනහිර පර්යන්තයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුවද එකග වී ඇති අතර ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හෙට දිනෙහි සිට අත්widetildeීමට වෘත්තීය සමිතිය එකමුතුව මෙහිදී එකග වී තිබෙනවා. කොළඹ වරායේ නැගිනහිර ජැටිය පිළිබඳව ඉන්දියාවද අද ශ්‍රී ලංකාවට දැනුම් දීමක් සිදු කළා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ජපානය නැගිනහිර පර්යන්තයට අදාළව 2019 අවසරයේ මේ මාසයේදී සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දිය රජයේ අපේක්ෂාව මෙමගින් අවධාරණය කර තිබෙනවා. මියන්මාරේ නායිකා අවුන්සන් සුකියතුළු නායකින් පිරිසක් හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සමග එරට පාලනයේද හමුදාව යටතට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම හමුදා කුමන්ත්‍රණය ඇමරිකාව ඇතුළු රටවල් රසක්ද මේ වන විට හෙළා දැක තිබෙනවා. මියන්මාරයේ පාලනය හදිසි නීති යටතේ හමුදාව යටතට ගෙන ඇති බව එරට මිලිටරි ටීවී නාලිකාව ඔස්සේ මියන්මාර යුද හමුදාව විසින් ප්‍රකාශයට පත් කළා. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ පක්ෂයේ නායිකා අවුන්සන් සුකි සහ එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු රජයේ ඉහළ පෙළේ දේශපාලකයන් කිහිප දෙනෙකු එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. 2020 නොවැම්බරයේ පැවති මහමැතිවරණයෙන් අවුන්සන් සුකි නායකත්වයේ දරන මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමි වූ නමුත් එරට හමුදාව චෝදනා කළේ මැතිවරණය වංචනික බවයි. මියන්මාර් පාර්ලිමේන්තුවේ යලිත් කැඳවීම කල්දමන ලෙස එරට හමුදාව දිගින් දිගටම ජාතික ලීගයට දැනුම් දුන්නා. එම ඉල්ලීම පැහැර හැර අද දිනේ පාර්ලිමේන්තුව රැස්වීමට සූදානම් වීම මියන්මාරයේ බලය අද මෙලෙස හමුදා පාලනයට නතු වීමට ප්‍රධාන හේතුවයි. අද මියන්මාරයේ සිදු වූ බල පෙරලිය ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් හෙලා දකිනවා. COVID-19 වෛරසය ආසාදින වූ රෝගීන් 816 දෙනෙක් අදත් මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 64,973ක් දක්වා ඉහළ ගියා. මේ වසරේ පළමු මාසය තුලදී පමණක් COVID-19 වෛරසය ආසාදින වූ රෝගීන් 20,696 දෙනෙකු වාර්තා වූ අතර එම සංඛ්‍යාව දක්ුණේ මාසයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ලෙසයි. ගත වූ මාසය තුල වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව දක්ුණේ ආසාදිතින් 6,236ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 3,807 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 1,590 දෙනෙකුත්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,524 දෙනෙකුත් ගත වූ ජනවාරි මාසය තුලදී හඳුනාගෙන තිබුණා. මේ අතර සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වෙත COVID මර්ධන එන්න
දැනත්කරණය අද දිවයිනපුර රෝහල් ඇතුළු ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක කෙරුණා. කොළඹ මහනගර සභා පරිශ්‍රයේදීත් අද එන්නත් කිරීම ආරම්භ කෙරුණු අතර මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යරුවන් විජේමුනි මහතාද එන්නතක් ලබා ගත්තා. එන්නත් කරණේ ආරම්භ වූ පළමු දින තුන තුලදී 60,000කට ආසන්න පිරිසකට එන්නත ලබා දී තිබුණා. මේ වෙන විට දිවයින පුරා එන්නත් කටයුතු කරගෙන යනවා. ඊයේ දිනේ අවසන් වන විට 59,154ක් පුද්ගලයන් එන්නත් කරලා තියෙනවා. ඊයේ දිනේ පමණක් 21,329ක් එන්නත් ලබා දීලා තියෙනවා. පාස්කෝ ත්‍රස්ත ප්‍රහාරයේ පිළිබඳව විමර්ශනය කර ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට පත් කළ ජනාධිපති කොමිසම අද සිය අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ වෙළුම් හතරකින් සමන්විත එම වාර්තාව පිටු ලක්ෂයකට ආසන්න බවයි. 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලින් 270කට ආසන්න පිරිසක් මිය ගොස් තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ මෙම ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණ වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කොමිසමක් එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළේ එම වසරේම සැප්තැම්බර් 20 වෙනිදායි. කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනග්‍ර සිල්වා මහතා කටයුතු කළ අතර සෙස සමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශාංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක් වන මංගලික අධිකාරියාන මහත්ම මහත්මීන් කටයුතු කළා. වර්තමාන ජනාධිපතිවරයාද එම කොමිසමේ කාලය දික් කර එම කටයුතු පුළුල්ව කරගෙන යාමට ඉඩ ලබා දුන්නා. ඒ අනුව කොමිසම අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිතුමන් වෙත බාර දී තිබුණා. මෙම කොමිසම සිය අවසන් වාර්තාව බාර දීමට පෙර හිටපු ජනපති හිටපු අගමැති ඇතුළු සාක්ෂිකරුවන් 450කට වැඩි පිරිසකගෙන් සාක්ෂි ලබාගෙන තිබෙනවා. එම වාර්තාවයි කොමිසමේ සභාපතිවරයා විසින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දුන්නේ. මේ වාර්තාව ඇමුණුම් 215කින් සහ වෙළුම් 6කින් සමන්විතයි. ඒ අනුව එහි ඇති පිටු සංඛ්‍යාව ලක්ෂයකට අධික වෙනවා. පාශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කඩින් ලකුණු වලට අනුව සිසුන් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කර ගැනීම මසකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළා. ඒ පාසල් වලට සිසුන් බඳවා ගැනීමට නිකුත් කළ කඩින් ලකුණු අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවට චෝදනා එල්ල වී තිබූ පසුබිමකයි. ඊට එරෙහිව අද කොළඹදීද විරෝධතාවයක් පැවැත්තුණා. ශිෂ්‍යත්ව විභාගයෙන් 6 වෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු වලට අනුව කොළඹ ඇතම් පාසල් වලට ඇතුළු කර ගැනීමේ ලකුණු මට්ටම 191ක්ම වා තිබෙනවා. කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළු වීමට ලකුණු 194ක් අවශ්‍ය අතර රාජකීය විද්‍යාලයේ කඩයිම් ලකුණු 193. අනෙක් පාසල් වලද කඩයිම් ලකුණු ඉහළ මට්ටමකයි පවතින්නේ. මෙසේ කඩයිම් ලකුණු ඉහළ දැමීම නිසා ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින්ම සමත්වවත් තම දරුවන්ට ජනප්‍රිය පාසල් අහිමි වන බව පවසමින් මාපියන් පිරිසක් අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවක නිරත වුණා. අනතුරු වුන් පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කළ අතර එෙහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අපවාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන්ගෙන් 5 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සංදේශයක් බහර දී ඇති බවයි. शिष्य संख्या වලවේ ගඟේ ගිලී පාසල් සිසුවියක් මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද මුදා හැරියා. මේ අතර අනියම් සැමියාගේ පිහිපාරකින් කාන්තාවක සහ ඇගේ 13 හැවිරිදි පුත්‍රයා මරණයට පත් වූ අවාසනාවන්ත පෝතක් වාර්තා වුණේ අම්පාර දමන ප්‍රදේශයේ. දිනේෂිකා සඳමාලි සහ ඇගේ පුත්‍රයා වූ ලක්ෂාන් ජීවත් වුණේ අම්පාර දමන වරාලන්ද ප්‍රදේශයේ. නිතර නිවසට පැමිණි පැතුම් සමග ඇගේ අනියම් සම්බන්ධතාවක් තිබුව අතර ඒ රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් සංවිධානය කර තිබුණා. එම සාදයෙන් පසුව පැතුම් සහ වාසනා අතර හටගත් ආරවුලක් ගැන වාසනාගේ මවට පැතුම් දුරකථනයෙන් පැමිණිලි කර තිබුණා. දමන පොලිසිය පැමිණ සිදු කළ පරීක්ෂාවේදී අනාවරණ වී ඇත්තේ 33 හැවිරිදි වාසනාත් 13 හැවිරිදි ඇගේ පුත්‍රයාත් බරපතල කැපුම් තුවාල සහිතව නිවසේ වැටි සිටි බවයි.
අම්පාර ස්ථානීය අපරාධ විමර්ශනයකේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළේ පොලිස් නිලසුනකංශයේද සහය ඇතුවයි. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර අනියම් සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු තිස්ස මහරාම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙතර වලවේ ගඟේ ගිලී පාසල් සිසුවියක් මේ යාම සම්බන්ධයෙන් අතරංගුරගත් සිසුවිය චාරිකාවට රැගෙන ගිය ගුරුවරිය අද රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. වලවේගඟේ දියනාමින් සිටියේදී දියේ ගිලි නිරෝෂිකා ජීවිතක්ෂයට පත් වූ අතර මලංගුණ රෝහලේදී මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්ුණා. ඇගේ දේහය නිවස රැගෙන ආවේ අද පස්වරුවේ. බරපතල කඳුකර කොටියක 60 නුවරඑළිය මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ සුනකේකු දඩයම් කරන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. එසේම යාල වනෝද්‍යානයේ කොටියක මීගව පැටවකු දඩයම් කිරීමට දරන උත්සාහයක් සෆාරි ජීප් රථ රියදුරුකගේ ජංගම දුරකථනයේ සටහන් කරගෙන තිබුණා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හමුවන කුඩාගම ප්‍රදේශයේ ජනතාව මේ දිනවල රාත්‍රී කාලයේ ගෙවා දමන්නේ තරමක චකිතයකින්. ඊට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ සැරිසරන කොටින් විසින් ප්‍රදේශයේ නිවෙස්වල සුරතලයට ඇති කරන සුනකීන් දැහැගෙන යාමයි. හැටන් කුඩාගම තේවතුල සහ රක්ෂිතේ සැරිසරන කොටියකු පසුගිය දිනක රාත්‍රී කාලයේ මාර්ගය අසලට පැමිණ සුනකේකු පසුපස පන්නා අල්ලා ගන්නා ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. ගමට එල්ල වී ඇති කොටි තර්ජනය පිළිබඳව ගම්වාසීන් මෙලෙස අදහස් පළ කළා. මේත කලින් අර යහපැත්තෙන් බහලා තිබුණා අඩි තිබුණා. නමුත් හරියට දැක්කලා තිබුණා 6-4 කර දොර වහනවා. අරුණිච්චකම රෑ 11-12 වගේ හැරපට කර සද්ද එනවා. බල්ලගේ සද්ද චුක් ගන්න විදිහ පොඩ්ඩ ඇවුනේ ඉච්චර ඊට පස්සේ බල්ල නැහැ. මේ අතර යාල වනෝද්‍යානයේ කොටියකු විසින් මීගව පටවෙකු දඩයම් කිරීමට උත්සාහ ගන්නා ආකාරය සෆාරි ජීප් රථ රියදුරුකගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා. එහිදී මීගව රැළ එක්ව තම පැටවා බේරා ගැනීමට උත්සාහ දැරුවේ මේ ආකාරයෙන්. කෙසේ වෙතත් තම ඉලක්කය වැරදුණු කොටියා අවසානයේ පලා ගියා. ඒ පොත සමගින් අදට සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.